සාරංග අද ඉවෙන්ට් එකේ ස්පෙෂල් මොනවද වැඩ කියන්න තියෙන්නේ ස්පෙෂල්ම කාරණාව තමයි අද මේ රංජන අයියත් එක්ක ෆිල්ම් එක බලන්න හම්බෙච්ච එක අපි ඇත්තටම ඒක එක්ස්පෙක්ට් කරේ නැහැ අපි අද දැනගෙන නෙමෙයි ආවේ ඉතින් මාර ලොකු සර්ප්‍රයිස් එකක් වුණා ඒත් එක්ක මම හිතන්නේ මේ ඉතිහාසයේ පළවෙනි වතාවට එහෙම දෙයක් උනේ ඉතින් මම හිතනවා කලාකරුවෙක් විදිහට තමන් කරපු නිර්මාණයක් දකින්න හැමෝම ආසයි ඒත් එක්කම ප්‍රේක්ෂකයන්ගෙන් එකට ලැබෙන ප්‍රතිචාර දැක ගන්න දැනගන්න ආසයි ඉතින් රංජනයට මේ අවස්ථාව මේ ඉන තත්ත්වෙත් එක්ක ලැබිච්ච එක ගැන ගොඩක් සන්තෝෂ වෙනවා ඒකට හුඟ දෙනෙක් මහන්සි වෙලා තිබුණා ඉතින් ඒ අයටත් ස්තුතිවන්ත වෙනවා අපි දෙන්නටම අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් අත්‍තර මාදනේ විනාක්ෂි මම වාගේ හෙව්වොත් රංජන අයියාගේ කැරක්ටර් ගැන මොනවද කියන්න තියෙනවද මං රංජන අංකල් දානේ පොඩි කාලේ ඉඳලා ඉතින් අපේ පවුලත් එක්ක ඉතාවත් සමීපෙන් හිටපු කෙනෙක් තාමත් ඉන්න කෙනෙක් ඉතින් හරිම අව්‍යාජ චරිතයක් මම හිතන්නේ දැන් මේ වෙනකොට ලංකාවේ හැමෝම එයා කවුද කියලා හොඳටම අඳුනගෙන තියෙනවා ඉතින් අපි බලන් ඉන්න ඇත්තටම කලාකාරයෙක් විදියට එයාට තව කරන්න වැඩ ගොඩක් තියෙනවා කලාකාරයෙක් විදියට එළියට ඇවිල්ලා කලාකාරයෙක් විදියට මේ ක්ෂේත්‍රයට තව එයාගේ දක්ෂතා එකතු කරන්න අවස්ථාව ඉක්මනින්ම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හරි ඕගලන් අනෙක්ස්පෙක්ටඩ් ලෙස ඇවිල්ලා අද රංජන අයියත් ෆිල්මේ බලන්න හම්බ වුණා ෆිල්මේ ගැන මොනවද කියන්න තියෙන සාරංග ෆිල්ම් එකත් ඇත්තටම අපි දෙන්නත් මේ කතා විවාහයේ මෑත කාලේ බලපු හොඳම සිංහල බයිස්කෝප් එකක්. ඒ කියන්නේ අපි අර ෆිල්ම් එකක බලාපොරොත්තු වෙන එන්ටර්ටේන්මන්ට් හැම එලිමන්ට් එකක්ම තිබ්බ ෆිල්ම් එකක්. ඒත් එක්කම මේ හැම පැත්තෙම එඩිටින් ද මියුසික් ද ඩිරෙක්ෂන් ඇක්ටිං හැම දෙයක්ම අපි මා රස ඒ කියන්නේ මේ ඒකේ කොමඩි එලිමන්ට් එක හැමදේම කොස්ටියුම්ස් පැත්තෙන් හැම පැත්තකින්ම ඉතින් ඒ නිසා මම හිතනවා මේ සිංහල ඔඩියන්ස් එක විශේෂයෙන්ම දැන් ගොඩක් ෆිල්ම්ස් බලලා අප්ඩේට් වෙලා ඉන්න ඔඩියන්ස් එකක් ඉතින් ඒ හින්දා ඒ අනිතක ප්ලොට් ට්විස්ට් එක දැන් අපිට හිතනවා දැන් ආ මේ ට්විස්ට් එක මෙහෙම වෙයි කියලා නෑ හිතන්නවත් නැති එන්ඩින් එකකට කතාව යනවා ඉතින් ස්ක්‍රිප්ට් එක පැත්තෙන් ගත්තාම තුගක් ඇඩ්වාන්ස් ඉතින් සුරංග අල්විස් මහත්මයාටත් මේ කියන්නේ මේ ඇත්තම කංග්‍රැචුලේට් කරන්න ඕනේ මේ වගේ ප්‍රොඩක්ෂන් එකකට මේ කාලේ අත ගහලා මේ විදිහේ සක්සස්ෆුල් විදිහට මේ වැඩේ මේ ඉවර කරලා තියෙන එක ගැන